කාටවත් මුදල් දෙන්නේ නැහැ ඒක වගකීමෙන් කියනවා ඊටම වගකීමෙන් කියනවා කිසිම කෙනෙකුට මුදල් දෙන්නේ නැහැ ඡන්දයක් ඉල්ලනවා නම් වැඩක් කරලා තියෙනවා නම් මිනිස්සු ඡන්ද දෙයි ඒක තමයි මිනිස්සුන්ගේ විශ්වාසය කියන්නේ ජනතා විශ්වාසය ගොඩනගන්න බැරුව වමේ ඉඳලා එක එක කෙනාගේ කොන්ට්‍රැක්ට් කරලා පක්ෂය වට්ටන්නයි රංජන් රාමනායක විනාශ කරන්නයි කාටවත් බෑ කියන එක මම තරයේ කියනවා හරි රයිට් ආයුබෝවන් සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා අපගේ කෙටි දැනුම් දීමක් ඇතුළත මෙම අවස්ථාවට සහභාගී වුණ ආදරණීය මාධ්‍යවේදී සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් හෘදයාංගමව මේ අවස්ථාවට පිළිගනු ලබනවා විශේෂයෙන් මම මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් අංක 1න් තරඟ වැදීමට ඉදිරිපත් වුණ අපේක්ෂකයෙක්. අපි 11 වෙනිදා නාම යෝජනා බාර ගැනීමෙන් පස්සේ මේ මැතිවරණ කටයුතු වලට ඉදිරිපත් වෙලා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන පක්ෂයේ යටතේ වැඩ කටයුතු කරගෙන ගියා. හැබැයි ඉතා කෙටි කාලයක් යනකොට අපිට ප්‍රශ්නයක් ආවා විශේෂයෙන් මට ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නයත් එක්ක මම ඔබට මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කරා. ඒකේ මූලික කරුණු ටිකක් තියෙනවා එකක් තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගේද කියන ප්‍රශ්නය ඊළඟ කාරණය තමයි මේකේ විවස්ථාව මොන පක්ෂයේද කියන කාරණය ඊළඟ කාරණය තමයි අපි පක්ෂ සමුළුවක් තිබ්බා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණේ ඒ පක්ෂ සමුළුවේ
මොකක්ද උනේ ඒකේ හැඩය කොහොමද කියන කාරණේ පිළිබඳ මට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වගේම ප්‍රජා ආයතන නැති නායකයෙක් සහ ද්විත්ව ප්‍රවේශභාවයක් තියෙන ජාතික සංවිධායකයෙක් ඉන්නවා කියලා කියන සමාජ මතයක් රට තුළ ප්‍රබලව පැන නැගුණා. ඒ වගේම තමයි අපි දන්නවා මේකට විශාල චෝදනාවක් ආවා විදේශගත වෙලා හිටපු මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වන සුභාස්කර නලිරාජා මහතාගේ සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණේ. ඒ වගේම ඒක ඇතුලේ ලයිකා මොබයිල් මාධ්‍ය ජාලය ඇතුළ සහ මේ පක්ෂය අතර මොන වගේ කාරණයක්ද සිද්ධ වෙන්නේ කියන කාරණේ. මෙන්න මේ කාරණා ඇතුළු තවත් කාරණා කීපයක් සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරන්න රට දැනුවත් කරන්න ඇති වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කරගන්න තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අපි දැක්කා මේ පක්ෂය එළිදක්වනකොට එහි නායක රංජන් රාමනායක මහත්තයා කියනවා මේ පක්ෂය අලුත් පක්ෂයක් කියලා. නැවුම් පක්ෂයක් කියලා. අපිත් ඒක විශ්වාස කරා. මොකද අල්ලසට දූෂණයට වංචාවට එරෙහිව නැගිහිටපු නායකයෙක් ඒ කරන ප්‍රකාශයක්. ඇත්තටම මේක අලුත් පක්ෂයක්ද? අපි හොයලා බලපුවාම ඒක අලුත් පක්ෂයක් නොවන බව අපිට තහවුරු වුණා. ඒක මැතිවරණ කාර්යාලය Department of Election ගිහිල්ලා ලියාපදිංචි කරපු දේශපාලන පක්ෂ ලයිස්තුව බලපුවාම ඔබටත් ඒක මාධ්‍යවේදීන් විදිහට දැනගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේකේ නායකයා ඇත්තටම රංජන් රාමනායකද? ජාතික සංවිධායක TM ඩිල්ෂාන්ද? ඒ පිළිබඳ ප්‍රශ්නයක් ආවා මම ඒ පිළිබඳ හොයා බැලුවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒ තියෙන තොරතුරු ගබඩාව පරීක්ෂා කරලා බැලුවා, අන්තර්ජාලයේ තොරතුරු පරීක්ෂා කරලා බැලුවා. ඒ කිසිම තැනක මේ දෙදෙනාගේ නම් නැහැ. මම ඔබටත් යෝජනා කරනවා කරුණාකරලා මේ පිළිබඳව සොයා බලන්න කියලා. ඒ වගේම තමයි ඒකේ තියෙන්නේ එක්සත් කොංග්‍රස් පක්ෂය 2024 මැතිවරණයට මේක తాවකාලිකව නම වෙනස් කරගෙන ආපු පක්ෂයක් විදිහට තමයි තියෙන්නේ. එහෙමනම් මේක අලුත් පක්ෂයක් නෙමෙයි, පරණ පක්ෂයක්. එක්සත් කොංග්‍රස් පක්ෂය ඒ පක්ෂයේ නම වෙනස් කරලා 2024 පාර්ලිමේන්තු මැතිවරණයට මැතිවරණ නීතියේ තියෙන සීමාවල් වලින් මේක අලුත් පක්ෂයක් කියලා අපේ රටට හඳුන්වලා දුන්නා. ඇත්තටම මේක අලුත් පක්ෂයක් නෙමෙයි, මේක මැතිවරණයෙන් පස්සේ අහෝසි. ඊළඟ කාරණේ තමයි එහෙමනම් අපි මේ දෙදෙනා පිළිබඳ විශ්වාසය තියලා තමයි මම එකතු වුනේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, එක්කෝ මේ දෙන්නා මේක හරියට දන්නේ නැහැ නායකයෝ දෙන්නා, එහෙම නැත්නම් ඒ නායකයෝ දෙන්නා දැනුවත් හෝ නොදැනුවත් අපිව කරත්තෙට බැඳලා තියෙනවා. එනිසා මෙන්න මේ ප්‍රශ්نين නායකයෝ දෙන්නට කියන්නේ කරුණා කරලා ඇත්තටම ඔබ නායකෙක්ද, නායකයා නම් මොන පක්ෂද, මොන කවදා ඉඳලාද නායකයා, ඒක කරුණා කරලා ඔප්පු කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක රට දැනගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ නංගි පෙන්නල අක්කා දීලා නෙමෙයි, නංගි පෙන්නල ආච්චි දුන්නා වගේ වැඩක් තමයි මේ සිද්ධ කරන්න යන්නේ. ඒක මට තේරිච්ච දේ. කරුණා කරලා ඒකට උත්තර ලබා දිය යුතුයි. ඒ වගේම තමයි මැතිවරණ දෙපාර්තමේන්තුවේ මේ මැතිවරණ කටයුතු වලදී අනිවාර්යෙන් අපි දේශපාලන පක්ෂ තොරතුරු ලබා දෙන්නේ එතෙන්ට. එතකොට ඒ තොරතුරු ලබා දීමේදී මම ගිහිල්ලා අධ්‍යයනය කරා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ විදිහට. මම ගිහිල්ලා ඒක ක්ලික් කරලා බැලුවා. ඒක බලපුවාම මට ආවේ ඒකේ නායකයන්ගේ තොරතුරු විදිහට ආවේ මෙන්න මේක. මෙන්න මේ ප්‍රකාශය තමයි නායකත්ව මණ්ඩලයේ විදිහට ආවේ. ඒකේ තියෙන්නේ මේකේ පාටි ලීඩර් මේ කණ්ඩායම් ගොඩාක් ඉන්නවා, සහකා අධ්‍යක්ෂකවරු, නියෝ මේ ලේකම්වරු, නායකවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ එක්කෙනෙක්වත් අපි ඔය කියන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂී නැහැ. ඒ නිසා මේක මට ගැටලුකාරී තත්වයක් ඇති වුණා. ඊළඟට මම බැලුවා ඒ වෙබ් එකේම මේකේ විවස්ථාව මොකද්ද, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ විවස්ථාව මොකද්ද කියලා. ආවේ මෙන්න මෙහෙම දෙයක්. පක්ෂ ව්‍යවස්ථාව යුනයිටඩ් කොංග්‍රස් පාර්ටි, මේක තමයි ආවේ එක්සත් කොංග්‍රස් පක්ෂය. ඊට පස්සේ බලපුවා මේකේ තියෙනවා පිටු 46ක ડોකියුමන්ට් එකක් තමයි ඒගොල්ලෝ සබ්මිට් කරලා තියෙන්නේ. හැබැයි බලපුවාම පිටු 31ක්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් එකේ නැහැ.
pitu kipe aktin, palawini pitu indala dahawini pitu dakkana, ewa gema, visi hata pitu indala, hatali seka dakka pitu na, ikane me vivastave, bara patala, adu padu permainan tino, api danna me vivastave, neti wecce pitu wala, mukakda rata gena tieni, rata eki eba we gena, rata yandu kumi vivastave gena, rata ibahu mika kanda tawe gena, rata ibalebe di ma gena, monoade tieni gena kapi danna ne, ena ngeka ni waring. Mereka sandaran ini nona, mereka pilih mana barat atau le, prasnya aktif nona, mereka naik katya, mereka diri bat kalau itu, eh mereka bilang nae, eva game matamai, mereka, obat balan da pulang gihil lah, mereka asyang kerja tiennwa, lekam kene, mereka vivasta ab, anumata bela, samma tak kerja ntienne, dedas, visideke ekai, pahalav, samma dewecek, asyang kerja tiennne, dedas visieke, atai visipah. Eh pilih bandar, ubahlah, ubatnya, ya mengi mak kei, kohomad eh mak kere, eh mak berani kohomad meiwa, mei nila vidhi ata, matiwarna depart mei entur diipua, mei kata barapatra vidhi matiwarna depart mei enturat, wagaki mak tiyanwa, eva ge ma, matiwarna komisi mana wagaki mak tiyanwa, mei pilih bandar swaya balan, eva ge ma, matiwarna kata itu, sambandu swaya balan, sangvidhana tiyanwa. Rajin orang sanggih dahana tiennwa, civil sanggih dahana tiennwa, jati antara sanggih dahana tiennwa. Apa illi mak kerana karuna kerana mepilih mandu hoyan. Eka benda kat, mama apa ekshake kudir tamai megiye. Itu kotah, apik koheta dayan ni, kia na gatelu tiennwa. Ilang kotah, paksa samulu aktibba, paksa samulu edi, mama dekala tiennwa, mage jiwita kalle paksa samulu ola. Niladari mandel yang nama kerana main apa paksa main idiria tapi main aurudde pada khati tu kerana niana naiknya benar mahalekam benar bandar garik benar krutya adikari mandeli ho desa palna mandel ya main gula tamai main idiri warga sandha pada khati tu kerana niana ni kela eh mereka siddha uneh na dewani karena samulu wakati samulu yojana idiri pat kerana main obat sialu dina orang terang desa palna paksa samulu awarne kerlati sahabagi belati Samulu yojana kira kisima yojana awak idiri edi api palavini aurudeho aurudu pahediho karena samulu yojana awak idiri pat kerena. Ila ke karena. Matiwarna prakasya. Api dah matiwarna itu awi. Ita ketika alya. Sathi deka kwaage kala atmai megevila tienne. E deka itu le api te barapatla tarangya agdenna tienna. Lanka itihase wedi ma awadanya agtienna. Barapatla ma visala ma matiwarna atmai dedasiti ara parlimen tu matiwarna. Hebei e kedit. Api dana, matiwarna prakasya kat, tham api dana ni, mukadde megol langge, rata hadine beda pilih le. Matiwarna prakasya ni, vipaksi itu ho, monwaho dek api parlimen tu niyojan ni kerana kauru hari giot, ekatul api idiri pat kerana yojana, monwaade beda pilih le, mukadde, karena monwaade kini ker, pahedili ni. Mena meka barapatala getluak, mamanan dekke ek, ranjan naya, wanso citra patiya kara, ek, ya virek pake deshpala ke anta gehua. Hebei, mereka tu ni eva game masandar senyap, sugat dah sakri dangane, digital world dala, alok kerana kerala, one shot tiragatavi me, ek episode dekat tamai mama dek, kehmana tu, paksiak kiri hatta, paksiak itu yang pati pati, wede pilih bela, niladari mandelaya, e prakasa kisi dek, mereka prakasa itu patu ni ne, katari kerja show eka, ek ek petta, tu wata, ilang kekaranya, ubah hoela balan. Anit karena tamai rata tulah, pahugiya kalasi mawe atunu, arthika arbudya, desa palna itu arbudya sa, samaj arbudya atule, visala venaskemakar samajya pariwartane akar, karena desa palna paksya, iwat kerala, e desa palakyo, harajya kerala, venas disana tiya akar, venas mawe takar rata janatav, chanda daya kya gamang karmintiya na mohotaka, apidanna wa, praja aitiya na tinaya ke, dutta purvasi bawe at. Ati naik ke, naik jati ke sanggida naik ke, evil lah, api tak kira nama, alut gamanak kian ne, ketua ni kira, hebei alut tu ni vidyak ne, make tembili ko ombe, eliat iya nama, lasan itu tembili part itu, ratu part itu, atulahis he tu, make piti pas seinne, eksat kongres pakshe, eh manang, make gollo make hadan ne, make rata yam subawadi petak dek, anak kota. Janata bagi mata bawa dia honda petak dia, anak kita ratai ratai balapor itu katanya, anak kita me mukadde keran dia ane kena barapatila prasnya tiennya. Eh manang karuna kerla
me tindu tirana ganime api aramuna pahadili karagathu yutu wenawa e pilibanda mata prashnayak tiyenawa ilangata jathika laistu api dakka pahugiya kale api paksha athulidit katha kara apeekshake wawa ape apeekshake kolamba disike apeekshake ot ounta dibunu rasim waladi jathika laistu edirpat karanna kiyala kiwwa e jathika laistuwa eksat prajathantrawadi handa pakshe jathika laistuwada ehema naththam eksat congress pakshe jathika laistuwada kiyala api danne naha ඒ ජාතික ලයිස්තුවේ ඉන්න කුමන පුද්ගලයෝද? දුත්ත පුරවැසියෝද? එහෙම නැත්නම් විදේශිකයෝද? එහෙම නැත්නම් වෙන මොනවා හරි කණ්ඩායම් වලට අයිති අයද? ඒ කිසිම චෝදනා ලැබපු අයද? අධිකරණේ වැරදිකරුවෝද? මේ කියන කිසි කෙනෙක් ගැන අපි දන්නේ නැහැ. නිසා කරුණාකරලා මෙන්න මේක රට හෙලිදරව් කර යුතු වෙනවා. ඒ නිසා ඒක මම ඔවුන්ට අභියෝගයක් විදිහට ඉදිරිපත් කරනවා කරුණාකරලා රට රෙලි කරන්න. එහෙම නැත්නම් වෙන්නේ ඡන්දයෙන් අපේක්ෂකයන්ට ඡන්දේ දෙනවා අපි නොදන්න මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යනවා ඕක තමයි සිද්ධ වෙන්නේ එනිසා ඒකට මම එකඟ නැහැ පුද්ගලිකව මම අපේක්ෂකයෙක් වුණත් රටේ ජනතාවගේ ස්වෛරී අයිතිය පරම අයිතිය ඒක නංගි පෙන්නලා අක්ක දෙන ව්‍යාපෘතියකට මම එකඟ නැහැ අනිත් කාරණේ තමයි මාධ්‍ය තුලත් දේශපාලන පක්ෂ මේ සියලු දෙනා මතු කරන කාරණයක් තමයි සුභාස්කරන් අලිරාජා මහතා සහ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කියන පක්ෂයේ සම්බන්ධය මොකද්ද සම්බන්ධය ඉතා පැහැදිලිනේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ඇඩ්‍රස් එක බලාගත්තා නම් ඕන කෙනෙකුට අංක 20 කොටාපාර බොරැල්ල ලයිකා ෆවුන්ඩේෂන් ආයතනය මොනරා පුවත්පත් ආයතනය මේ ඔක්කොම තියෙන ආයතනෙම තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ තියෙන්නේ එතකොට මේ රංජන් රාමනායකගේ රංජන් අයියාගේ හඬද Riket kiri dekai kuno tila kerat nih dilsha angge handa de, eh mana tang, bas keran nali raja mahata angge handa de kieneke, apit de nagan de puluang, eko obat de nagan de puluang, eka bara patel pasnya, e wage matamai, apit dan ma meti warna niti anua, maat dia wala, hemo utama, yang pilih kata ki dak laba dia itu, eka pahugia jana di pati warna edit. මැතිවරණ කාර්යාලය මැතිවරණ කොමිසම මැතිවරණ නිරීක්ෂකව ඉදිරිපත් කරපු කාරණයක්. එහෙම නොකරපු කට්ටියට අපි දැක්කා දැනුම් දීම් කරා ලිපි ලේඛන එව්වා. හැබැයි අපි දන්නවා මේ ලයිකා මොබයිල් ආයතන යටතේ තියෙන මාධ්‍ය ආයතන සියල්ලම රූපවාහිනී නාලිකා ගුවන් විදුලි නාලිකා ඩිජිටල් අවකාශයේ තියෙන නාලිකා පුවත්පත් මේ කිසිදු දෙයක් අනෙකුත් පක්ෂවල අපේක්ෂකයන්ට සාපේක්ෂව සහයෝගයක් දෙන්නේ නැහැ මාධ්‍ය ඉඩක් ලබා දෙන්නේ නැහැ මේක දැවැන්තව මේගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් මාධ්‍ය ව්‍යාපෘතියක් විදිහට තමයි කරගෙන යන්නේ ඒක මම දකිනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ප්‍රශ්නයක් මාධ්‍ය නාලිකා සියල්ල මිලදී අරගෙන ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පාවිච්චි කිරීම බරපතල වැරැද්දක් එහෙම වුණාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉදිරිපත් වෙන අනිත් පක්ෂවල අපේක්ෂකයන්ට අපේ රටේ මූලික නීතියට අපේ රටේ මැතිවරණ නීතියට ඒක බරපතල ගැටලුවක්. ඒ වගේම තමයි මේ සම්බන්ධව මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ කියපු කාරණා සම්බන්ධව සහ තවත් තොරතුරු රැසක් එලි කරන්න තියෙනවා. ඒවා සම්බන්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. යන්න පුළුවන් උපරිම තැනට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ මේ රටේ ජනතාවගේ මූලික අයිතිය මැතිවරණ අයිතිය පරම අයිතිය ස්වෛරී අයිතිය වෙනුවෙන් ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මම මට යා හැකි ඕන තැනකට මගේ ජීවිතය ගියත් ජීවිතය පරදුවට තියලා හරි මේ කටයුත්ත ඉෂ්ට කරනවා කියන එක මම කියනවා මේක වැරදි නම් මම ඉදිරිපත් කරපු වැරදි නම් බොරු නම් අසත්‍යක් නම් ඒ සියලු දෙනාට නායකයන්ට පුළුවන් මේක අසත්‍යක් මේක බොරුවක් මෙන්න මේකයි කියලා නිවැරදි කරන්න එහෙම වුණොත් මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ජනතාවට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ බොහොම ස්තුතියි ගෝවින්ද සාමි ජයසීලන් කියලා තමයි තියෙන්නේ හැබැයි ඒක තොරතුරු තියෙන්නේ මේ පිළිගත් දේශපාලන පක්ෂ තොරතුරු යටතේ නීති විමර්ශන සහ සැලසුම් මංශයෙන් ඉදිරිපත් කරපු මැතිවරණ කොමිෂන් සභාවේ තියෙන්නේ මේ එක්සත් කොංග්‍රස් පක්ෂයේ මේ ලේකම් ඉදිරියට තමයි තාම මේක තියෙන්නේ අන්තර්ජාලයේ
ඇත්තම දන්නේ නැහැ. අපි ඒ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපිට මේ ජයසීලන් කියන කෙනා හම්බෙලත් නැහැ. මුණ ගැහිලත් නැහැ. ඔහු ඇවිල්ලා අපේ පක්ෂයේ අපේක්ෂකයෝ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෝත් එක්ක කතා කරලත් නැහැ. මං ඔහු කළුද සුදුද කියලාවත් දන්නේ නැහැ. ඔහු ලංකාවේ ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ඔහුට පුළුවන් ඇවිල්ලා මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන්න. කණ්ඩායම් නායකයලා කියන්නේ වෛද්‍ය පැතුම් කරන මහත්තයා තමයි කණ්ඩායම් නායකයා කියලා විදිහට හඳුන්වලා දුන්නේ. එතකොට අපි ඒක අනුව තමයි කටයුතු කරේ. දැන් එතකොට බුදුමා කියනවා පැතිවර්ණ කොන්ෆරන්ස් සභාවේ විපඩෙන්නේ මේ පක්ෂයට අදාළ ව්‍යවස්ථාවේ පිටු ගණනාවක් අස්ථාන කරලා තියෙනවා. එතකොට එතනින් අපිට පැහැදිලි වෙන්නේ මේ ස්වාධීන පැතිවර්ණ කොන්ෆරන්ස් සභාව කියන එකේ යම් කිසි ආකාරයක වංචනික ක්‍රියාවන් සිදුනා කියන එකද වංචනික ක්‍රියාවක්ද අතපසුවීමක්ද හිතාමතා මගහැරීමක්ද යම් ඩීල් එකක්ද කියන එක බලන්න වෙන්නේ මේ සම්බන්ධව විමර්ශනයක් කරොත්. එහෙම කරන්නේ නැති තාක්කල් මේ සම්බන්ධව කියන්න බෑ. ඒ නිසා තමයි මටත් මේ ප්‍රශ්න ඇති වුණ නිසා තමයි මේකේ වගකීමක් තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමිසමට, මැතිවරණ නිරීක්ෂකයින්ට මේ පිළිබඳව හොයා බලන්න. ඒකේ විවස්ථාව තියෙන්නේත් මෙහෙම. ඒතකොට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නම් දෙකක් දාලා විවස්ථාව හොයපුවාම විවස්ථාව වෙන්නේ මේ විදිහට. මේක තමයි බරපතල ප්‍රශ්නේ. එතකොට මේ විවස්ථාව ඉන්න ලේකම් වෙනස්. එයා වෙන එක්කෙනෙක්. එයා දාලා තියෙන ලීඩර්, සෙක්‍රටරි, යුනයිටඩ් කොංග්‍රස් පාර්ටි, ෆෝම මුසම්මිල් උමාර් මේ කියලා තමයි දාලා තියෙන්නේ. නම තියෙන්නේ සහීඩ් මුබාරක්. ඈ? නම තියෙන්නේ සහීඩ් මුබාරක්. සහීඩ් මුබාරක්. නම තියෙනවා මැතිවරණ කොමිසමෙන් සහ මේ නීතිමති පියවර ගන්නවා කියලා මම කිව්වේ ඒක තමයි. එතකොට මේ පිළිබඳ සොයා බැලුවා. එතකොට මැතිවරණ ලේකම් කාර්යාලය, මැතිවරණ කොමිසම, මැතිවරණ නිරීක්ෂකයන්ට මම කතා කරා. ලංකාවේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලට ඒගොල්ලන්ටත් මේක ප්‍රශ්නයක්. මම කතා කරාට පස්සේ තමයි ඒගොල්ලොත් කියන්නේ මේක වෙන්න බෑ, මෙහෙම කොහොමද වෙන්නේ? එහෙමනම් කොහේ හරි තැනක මේකේ බරපතල ගැටලුවක් තියෙනවා කියන කාරණේ වුන් කිව්වා. ඔවුන් දැන් හොයා බලයි. මම මේ වෙනුවෙන් ඉදිරියට මැදිහත් වෙනවා. මගේ නීතිඥ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ උපදෙස් ලැබෙනවා. මේක අපි රටේ මේ වගේ දෙයක් මින් ඉදිරියට හරි නොවෙන්න කටයුතු කළ යුතුයි කියලා විශ්වාස කරනවා. පක්ෂ ලේකම්ටනේ. දන්නේ නැහැනේ. මං හිතන්නේ ඔබ දන්නෙත් නැහැ, මාධ්‍ය දන්නෙත් නැහැ. කවදාවත් මාධ්‍යයකට ඇවිල්ලා නැහැනේ. දැන් මේ පක්ෂේ පටන් ගත්තත් හරි මාධ්‍ය සාකච්ඡා දවසකට හතරක් විතර තියෙනවා. ඒ හතරෙන් එකකටවත් මං විශ්වාස කරනවා මම නම් දැකලා නැහැ පක්ෂ මහ ලේකම් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. අපේක්ෂකයෝ මුදල් ගන්න නැති, මුදල් දෙන්න නැති. පක්ෂේ වැඩ කරද්දි පක්ෂකින් ඕනෑම පක්ෂකින් අපේක්ෂකයන්ට උදව් කරනවා. අපේක්ෂකයන්ට විතරක් නෙමෙයි ඒ සම්බන්ධව ක්‍රියාකාරී වෙන හැම දෙනාටම උදව් කරනවා. ඒක පක්ෂකින් උදව් කරන්න පුළුවන්, හිතවත් උදව් කරන්න පුළුවන්. මේ දැන් ඔබ වගේ මාධ්‍ය නාලිකා මුදල් නැතුව ඒකේ වටිනාකම බැලුවොත් එහෙම විශාල මුදලක්. ඒ මාධ්‍ය නාලිකා උදව් කරන්න පුළුවන්, මාධ්‍ය වේදින් උදව් කරන්න පුළුවන්, ව්‍යාපාරික උදව් කරන්න පුළුවන්. ඒක පක්ෂයට විතරක් නෙමෙයි පක්ෂයට උදව් කරන්න පුළුවන්, අපේක්ෂකයට උදව් කරන්න පුළුවන්. මේ විදිහට තමයි ඒ හැම දෙයක්ම. ඒක මූල්‍ය පැත්තෙන් වෙන්නත් පුළුවන්, ආහාර ද්‍රව්‍ය, වාහන ලබා දීම, නිවාස ලබා දීම, කාර්යාලවලට මේ හැම දෙයකටම උදව් කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක මම එපා කියන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එහෙම නැතුව මැතිවරණයක් කරන්න බෑ. මැතිවරණ නීතියෙම තියලා තියෙනවානේ ඒක අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදලක්. නැහැ, ඒ පිළිබඳව මට අදහසක් ප්‍රකාශ කරන්න බෑ. ජනාධිපතිවරණයේ සිද්ධ වෙනකොට අපි මේ කියන කිසිම අපේක්ෂකයෙක් අපේක්ෂක 160 දෙනෙක් දිස්ත්‍රික්ක 9 කින් ඉන්නවා. අපි ඒ කිසි දෙනෙක් පුද්ගලිකව මම ගත්තොත් මට වගකීමෙන් කියන්න පුළුවන් මම ඒ සම්බන්ධව කිසි දෙයක් දන්නේ නැහැ. දන්නේ නැති නිසා මට ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන්න බෑ. ඒක අහන්න වෙන්නේ පක්ෂයේ තියෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔබට ඒක විවෘතව අහන්න පුළුවන්. ඔව්, ඒ චෝදනා එන්නේ ඒ විතරක් නෙමෙයි. දැන් සමගි ජන බලවේගයේ ඊයේ ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ වගේ දැන් විවිධ පාර්ශවයන් මේ සම්බන්ධව මතවාද ඉදිරිපත් කරනවා. පෙරටුගාඩී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශනයකුත් කරා. ඉතින් මේ වගේ විවිධ කට්ටිය මේ සම්බන්ධව චෝදනා කරන්නේ, විවේචන කරන්නේ, අධිකරණයට යන්නේ ඇයි? අපි කල්පනා කරලා බලන්න ඕනේ. එහෙම ඔබට චෝදනාවක් කරොත් කවුරු හරි ඔබ ඒකට පිළිතුරක් දෙනවා. පිළිගත හැකි හෝ මොකක් හෝ අදහසකින්. හැබැයි එහෙම එකක් මෙතුවක් කල් මේ කිසිදු චෝදනාවකට කවුරුත් පක්ෂයේ වග කියන පුද්ගලෙක් ඇවිල්ලා උත්තරයක් දීලා නැහැ.
ඒක තමයි දැන් ප්‍රජායිතිය නැහැ කියලා තමයි සියලු දෙනා කියන්නේ. එතකොට ඔහුගේ වගකීමක් තමයි පක්ෂ නායකයා විදිහට ඉන්නවනම්. ඔහු අනිවාර්යෙන් මාධ්‍යයට ඇවිල්ලා රටට ඇවිල්ලා විවෘත ප්‍රකාශයක් කරන්න ඕනේ. මට අධිකරණයෙන් දීලා තියෙන නියෝගය මෙන්න මේක. මට ප්‍රජායිතිය තියෙනවා. මට මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. මෙන්න අධිකරණ නියෝගය මේ අහවල් දවසේ මේක දීලා තියෙන්නේ. මේ ශ්‍රේෂ්ඨ අධිකරණය මේක දීලා තියෙන්නේ. මං ඒ නිසා ඒකෙන් නිදොස් කොට නිදහස් කියලා ඔහුගේ යුතුයකමක් වගකීමක් වෙනවා ඒක ඉදිරිපත් කිරීම. ඔහු මේ වෙනකල් එහෙම එකක් කියලා නැහැ. ඔහු මේ ඡන්ද කොලයක් ආපු එකක්, ඡන්ද දාන්න කොලයක් ආපු එකක්, මැතිවරණ කොමිසමට කෝල් එකක් දීපු එකක්. ඒක අපේ රටේ බලපැවැත්වෙන්නේ නැහැ. පිළිගන්න බෑ. අනික මේ ප්‍රජායිතිය නැහැ කියන එක ඔහුම ලියුමකින් පිළි අරගෙන තියෙනවනේ. ඒකත් දැන් මේ සමාජ මාධ්‍ය අතරේ සංසරණය වෙනවනේ. එතකොට ඒක පිළිබඳවත් කවුරුත් මේ වෙනකල් ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැනේ. තව කාරණයක් දැන් හිතන්නකෝ මෙහෙම. එක පැත්තකින් ප්‍රජායිතිය නැති නායකෙක් ඡන්දෙ ඉල්ලනවා ගම්පහ දිස්ත්‍රික්කෙන්. අනිත් පැත්තෙන් දිත්තපුරවැසියෙක් කළුතර දිස්ත්‍රික්කෙන් ඡන්දෙ ඉල්ලනවා. ජනතාව හිතනවා මේ අයට ඡන්දෙ දිය යුතුයි. මේ අය පාර්ලිමේන්තු යැවිය යුතුයි කියලා. අපි දන්නවා ඩයනාගමගේ මහත්මියට සිද්ධ වෙච්ච දේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අහපව් එන්න වුණා. ඒ වගේ ජනතා අපේක්ෂාව තියෙන්නේ මේ දෙන්නට. හැබැයි මේ දෙන්නට පාර්ලිමේන්තුවට ගියාම මේක නීතිමය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේගොල්ලෝ මේ එක නිවැරදි කරගත්තේ නැත්නම්. එතකොට ඒකේ අනිත් පැත්තෙන් කියවෙන්නේ මොකද්ද? මේ දෙන්න එකෙන් ඉවත් කරොත් වෙන දෙන්නෙක් යන්නේ. එතකොට මේ කාටද පාර කපන්නේ? එතකොට ඡන්දදායක වන ඔබ ඡන්දෙ දෙන්නේ රංජන රාමනායකට නම් රංජන රාමනායක නෙමේ ගම්පහින් යන්නේ. කළුතරින් TM ඩිල්ෂාන් නම් TM ඩිල්ෂාන් නෙමේ කළුතරින් පාර්ලිමේන්තුවට යන්නේ. මේන්න මේක මොකද්ද කියන එක තමයි. මේක ගේමක්ද? මේක මිෂන් එකක්ද? මේක ප්‍රොජෙක්ට් එකක්ද කාගේ හරි? මේක ජාත්‍යන්තර මොකක් හරි කුමන්ත්‍රණයක්ද? මෙන්න මේක හෙලිදරව් කරගත යුතුයි. ඒ දෙන්න හැමම නිකම්ම නිකන් ටටා බායි කියලා බැහැලා ගියොත් සොරි කියලා මයි යන්නම් මල්ලි කියලා එතකොට මේ රටේ දේශපාලනේ ඒකද වෙන්නේ? ඒකද අපි බලාපොරොත්තු වෙන්නේ? එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රට දැන් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. නෑ කුමන්ත්‍රණයක් කියන එක මට කියන්න බෑ මම තොරතුරු දන්නේ නැතුව. නමුත් ජාත්‍යන්තරයේ විවිධ ව්‍යාපාර රටවල් බොහෝමයක විවිධ ව්‍යාපාර කරන ආයතනයක් තමයි මේකත් එක්ක ඉන්නේ. අපේ පක්ෂේ පිහිටලා තියෙන්නේ මෙතනනේ. එතකොට අපිට කියන්න බෑනේ ඒකත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ කියලා. අවදානම් ඇති වෙන්න පුළුවන්. ඒක අපේ රටේ ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, බුද්ධ්‍යංශ ඒ අයගේ වගකීමක් තමයි අපේ රටට මේක තර්ජනයක්ද නැද්ද කියලා සොයා බලන එක. මට ඒක ගැන කියන්න බෑ. මං ඒ සම්බන්ධ විශේෂඥයෙක් නෙමෙයි. නෑ මම මේ ගැටලු ඇති වුණාට පස්සේ සොයා බලන්න එපයි. ඒකට යම්කිසි කාලයක් ගත්ත අධ්‍යයනය කරා. ඇත්තටම ජාත්‍යන්තර තොරතුරු මාලක තියෙනවා. මම ඒක ඉදිරි දිනකදී අනිවාර්යෙන් හෙළිදරව් කරනවා. මේ තියෙන්නේ මම හොයාගත්ත තොරතුරු එක එක විදිහට ෆයිල් ගත කරලා හදලා තියෙනවා. මේවා ඉදිරියේ ඔබ හැමෝටම ප්‍රකාශයට පත් කරනවා. මේක නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න තියෙන නිසා මේක දැනට ප්‍රසිද්ධියට පත් කරන්න බෑ. මේ හොයාගත්ත සියලු තොරතුරු මම මාධ්‍යයට වගේම අධිකරණයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. ඒ උත්තරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා. හරි නේද? හරි. එහෙනම් බොහොම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. ප්‍රපෝසල් එකට උත්තරයක් ලැබෙන්න කලින් ඔයා ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා නිකන් කාගේ හරි මාධ්‍ය නාලිකාවක කන්ටැක්ට් එකක් නෝ මේ කරේ ප්‍රසන්නයි නිකන් ලැජ්ජ නැති වැඩ කරන්න එපා. තේරුණාද? මෙතන ඇවිල්ලා මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය නැතිවෙනවා. ඔයාලට එක දෙයකට හරියට උත්තරයක් දී ගන්න පුළුවන්ද? ඔයා උත්තර දෙන්නකෝ. දැන් ඔයා කිව්වනේ ප්‍රෙස් එකෙන් පස්සේ උත්තර දෙන්න කියලා. ප්‍රෙස් එකෙන් පස්සේ උත්තර දෙන්න. දැන් අනිත් කැන්ඩිඩේට් ප්‍රෙස් එකේදී ප්‍රශ්න අහුවා. ඔයා දැන් ඉස්සෙල්ලා යනකොට ඔයා ලැජ්ජ නැති වැඩන්නේ ඔය කරේ.
සම්පූර්ණ පට්ටබල් බොරුවක් ප්‍රසන්න අධිකාරී කියන්නේ මේ යකාවද යහන ගොල්ල 10 දිනක් ඉඳලා කියනවා එයා කියන්නේ මම මම මාධ්‍ය ලේකම් හිටපු හැමදෙකොල්ල 10 දිනක් වගේ කියලා හරිද එතකොට මෙයා මේ කරේ ඒ 10 දිනකින් එක්කෙනෙක් ඩීල් එකක්ද තනිකර මේක එයා දුන්න ප්‍රොපෝසල් එක තියෙනවා එයා දුන්න ප්‍රොපෝසල් එක තියෙනවා මේ මුදල් වලට කරපු වංචා ඔක්සේ එලිමන්ට් එක නැස්සන් කරන්නේ හරිද මූ නොමිනේෂන් නැස්සන් කරන්නේ මේ ඒ පස්සේ නාම යෝජනා දෙන්නම මේ ගේම ප්ලෑන් කළා අපි කියන්නේ අපි ගාව තොරතුරු දෙනවා අපි අහගෙන හිටියා මොනවද කියන්නේ කියලා අපි දැන් උත්තර දෙන්න ගාන රාමනායක කියන මිනිස්සයෝගේ මඩ ගහලා නවත්තන්න බෑ රංජන් රාමනායක කියන මිනිස්සයා එතකොට මේ වෙලාවේ රංජන් රාමනායකට තියෙන විශ්වාසය ජනතාව තුළ වැඩි වෙනකොට ඒක වටන්න තමයි මේ වගේ මුදල් අරගෙන කාලකන්ණි වැඩ කරන්නේ. මෙයා ජාතික අසම් කරන්නේ ඔව් හෙළුවේ නැද්ද? මෙයා නොමිනේෂන් අසම් කරද්දී ඔව් හෙළුවේ නැද්ද? ඇයි මේ කැම්පේන් එක යද්දී මේ කඩා කප්පල් කාරී වැඩ කරන්නේ? මේ කොල්ලම තමයි සමහර කරන්නේ. ඔය අවස්ථාව දෙන්න මම පොඩ දෙන්න පොඩ කරා. මේමයි මම කියන්නේ මේක හොඳ ප්ලෑන් එකකට ගිය ගේම. ඔයාලා ෆයිල් ටික අර උස්සල පොට්ටිය පෙන්නකොට මෙයා දැන් ඊයේ ගිහිල්ලා පක්ෂෙන් සල්ලි දෙන්නේ නැහැ කියලා ඔයා කරපු වැඩ ටික කළා පෙන්නන්න කිව්වා. මොකද මෙයා ගහපු ගේමට පක්ෂෙන් පිළිතුරු දුන්නා. මෙයා ඊට පස්සේ තමයි ඕක එක මාධ්‍යයකට කිව්ලා කියලා මෙයා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙයා මේක ඇතුළට එන්නේ මේකම ගහන්න. මේ අපේක්ෂකෙක් වශයෙන් ඇවිල්ලා මෙන්න මෙහෙම ඉඳලා ඇතුළේ තොරතුරු රැස් කළා. මෙයා තනිකර CID වැඩක් කරේ පක්ෂය තුල. ඒක අපිට පැහැදිලි. ඒක නිසා අපි කියනවා ලොකු දෙයක් මේ වෙලාවේ යකි එක ජනතාවගේ ඡන්දය අරගෙන ගියා නම් අපිට ලොකු ඩැමේජ් එකක්. එයාගේ දුරකථන සංවාද අරගෙන බැලුවොත් හේරේ කාගෙත් එක්ක කරන්නේ? රංජන් රාමනායක නායකතුමා පාවලා දීලා ඒතුමාට තියෙන ආදරේ දිනාගෙන ඒ මිනිසුන්ගේ ඡන්ද ටිකත් අරගෙන වෙනතනකට ගියා නම් ඒක අපේ පක්ෂයට ලොකු ඩැමේජ් එකක්. මේ වෙලාවේ ගියේ කියන අපි සතුටු වෙනවා. අපි ඒකට උත්තර දෙන්නම්.
අපි ඔයාලට උත්තර දෙනවා කොහොම ඉස්සුද එයාගේ කතාව සල්ලි ප්‍රශ්නයක් තියෙන්නේ එයා සල්ලි එයාට වැඩ කරලා පෙන්නන්න කිව්වා සල්ලි දෙන්න ඕනෑම දේශපාලන පක්ෂයක් අපේක්ෂක වුණ සල්ලි දෙනවා දේශපාලනය කරන්න වාඩි කැතුනද අපිට සල්ලි දුන්නා යම් කිසි ප්‍රමාණයක් දීලා තියෙනවා දේශපාලනය කරන්න මොකද අපිට අපි සිවිල් ක්‍රියාකාරී කියන සල්ලිකාරයෝ නෙවෙයිනේ අපි මේ මහ පොළොවේ වැඩ කරන මිනිස්සු ඒ ඉඳා ජනතාව අතරට ගිහිල්ලා ඇත්ත කියලා ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු යන්න අපිට මේ පක්ෂය උදව් කරනවා දැන් එයා දුන්න සල්ලි සෑහීමට පසුුන්නේ නැද්ද ප්‍රමාණය ඒකනේ එයාට වෙලා තියෙන්නේ එයා මේ පක්ෂය නැති කරන්න කරන වැඩ කියකමුද ඈ ඒක නිසා අපි කියනවා දේශපාලන පක්ෂයක් වශයෙන් මේ කන නතර කරන්න බෑ හරිද මේ අලුත් පක්ෂයක් අයියේ එයාට ලැබුණ ගාණෙන් ඔහත් කීයක් කර ඉල්ලගන්න දේශපාලන